අපි අද ගොඩාක් රසට කඩලි තෙම්පරාදුවක් හදාගමු. ඉතින් අපි බලමු කොහොමද මේ කඩලි තෙම්පරාදුව හදාගන්නේ කියලා. මුලින්ම මම මෙතන අරගෙන තියෙනවා පොල් මෙෂරින් කප් එකක්. ඒකට මම රසාණුව, ලුණු, කැරි මිරිස් මේ විදිහට එකතු කරගන්නවා. මම ලුණු තේ හැඳි 1 කුයි කෑලි මිරිස් මේස හැඳි 2 කුයි එකතු කරගෙන මේ විදිහට පොල් ටිකත් එක්ක මේක හොඳට කලවම් කරගන්නවා. දැන් මේ විදිහට කලවම් කරලා මම මේක පැත්තකින් තියාගන්නවා. ඊළඟට pan එකක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැඳි 3ක් දාලා ඒකට අබ තේ හැඳක් එකතු කරගත්තා. අබ ටික පිපිරෙනකොට මේ විදිහට පොඩියට කපාගත්ත සුදු ලුණු ගෙඩියක් එකතු කරගන්නවා. සුදු ලුණු ටික තෙලේ තෙම්පරාදු වෙනකොට ඒකට රම්පි කරපිංචා එකතු කරගන්න. ඒකටම පොඩියට කපාගත් අමිරිස් කරලක්. දැන් මේ දේවල් ඔක්කොම මේ විදිහට තෙලේ තෙම්පරාදු කරගන්න. මේ දේවල් මේ විදිහට තෙම්පරාදු වෙනකොට මම පොඩියට කපාගත්ත රටලුණු ගෙඩියක් එකතු කරගන්නවා. මං ගත්තේ පොඩි රටලුණු ගෙඩියක්. දැන් මෙන්න මේ ගානට රටලුණු ගෙඩිය තෙම්පරාදු වෙන්න ඕනි. ගොඩාක් කළු කරගන්න එපා. දැන් ඒකට මම කලින් අපි හදාගත්ත පොල් සම්බෝල ටික මේ විදිහට එකතු කරගෙන ඒකත් තෙලේ තෙම්පරාදු කර ගන්නවා. දැන් මේ සම්බෝලේ විනාඩියක් විතර හොඳට මේ විදිහට තෙම්පරාදු වෙන්න ඕනි. දැන් මම මේකට තඹගත්ත කඩල මෙෂරින් කප් 2ක් මේ විදිහට එකතු කර ගන්නවා. කඩල ටිකත් එකතු කරලා මේ විදිහට හොඳට විනාඩියක් විතර ආයිත් සැරයක් මේ දේවල් කලවම් කර ගන්න. කඩල ටික හොඳට පොල් එක්ක මේ විදිහට හොඳට කලවම් වෙන්න ඕනි. ඉතින් මේ තියෙන අපි ඒ විදිහට හදාගත්ත රසම රස කඩල තෙම්පරාදුව. ඉතින් ඔයාලත් ගෙදරදි හදලා බලන්න රස කොහොමද කියලා පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. හැම දිනාටම සුබ දවසක්.